ඒ කියන්නේ මේ සිංහල ගුණධර්ම මේ මුස්ලිම් ගුණධර්ම කතෝලික ගුණධර්ම මේ දෙමළ ගුණ එහෙම ගුණධර්ම නැහැ ගුණධර්ම තියෙන මනුස්ස ගුණධර්ම ඒක තේරුම් ගන්න ඕන හැම කෙනෙක්ම අපේ රටේ කරුණාකරලා මේ දැන් මේ පහුගිය කාලේ මම බලාගෙන හිටියා මේ මාධ්‍ය තුල නොයෙක් විදිහේ සාකච්ඡාවන් මතුවෙන්න පටන් අරගෙන තියෙනවා දැන් මේ රට නැවත ජාතිවාදයකට මේ ජාතිවාදයෙන් හොඳටම වැට කාලේ එපා වෙච්ච රටක් අපේ රට අපි හොඳටම දුක් කඳුළු අපේ දරුවන්ගේ ලේ සිංහල දෙමළ මුස්ලිම් මේ එල්ටීටී සංවිධානයේ හිටියට මේ ත්‍රස්තවාදීන් කිව්වට ඒ දරුවෝ මේ රටේ ඉපදිච්ච දරුවෝ ඒක අපි පිළිගන්න ඕන ඒක පිළිගන්නේ නැතුව ඒක පිළිගන්නේ නැතුව අපේ රටේ මිනිසුන් නිකම් මේ සිංහල දෙමළ මුස්ලිම් විදියට බෙදාවෙන් කරන්න හදන එකට විරුද්ධව අපේ සමාජයේ හැම කෙනෙක්ම හඬවදි කරන්න ඕන මම කියන්නේ දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට විශාල අයිතියක් තියෙනවා තමන් උපන්බිමේ ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන්න හඬන ගන්න බය වෙන්න එපා මම කියන්නේ අපි හැම කෙනාගේම අයිතිය සමානයි අපි හැම කෙනාගේම දරුවන්ට අපි උගන්වන්න ඕන හොඳ ලොකු මහත් දරුවෝ කරන් තත්ත්වවාදීන් කරන්න අපි කවුරුවක් කැමති නැහැ එනිසා අපේ දරුවෝ අකාලේ මියපරල යන දකින්න අපි කැමති නැහැ දෙමව්පියෝ කවුරුවක් කැමති නැහැ මොන දෙමව්පියෝද කැමති එනිසා අපේ රටේ ඉතිහාසයේ සිද්ධ වුණා දෙමළ මිනිසුන්ට අසාධාරණයක් සිද්ධ වුණා ඒව නිවැරදි වෙන්න ඕන පෞගේ කාලේ මුස්ලිම් මිනිසුන්ට විරුද්ධව අපේ රටේ අසාධාරණකම් සිද්ධ වුණා ඒව වෙනස් වෙන්න ඕන ඒක තුල සිංහල අපි මහජාතිය විදිහට සිංහල මහජාතිය විදිහට අපි අපේ රටේ ජීවත් වෙන අනෙකුත් ජනතාව පිළිබඳව සානුකම්පිකව බලන්න අපි පුරුදු වෙන්න ඕන එහෙම නැතුව අපි වෛරයෙන් ක්‍රෝධයෙන් බලන්න පුරුදු වෙනවා නම් එහෙම කවුරු හරි සංඝයා වහන්සේ කෙනෙක් එහෙම පුරුදු කරන්න උත්සාහ කරනවා නම් ඒක බරපතල රටට කරන අපරාධයක් ඒක රටට කරන ද්‍රෝහිකමක් කියන එක මම ප්‍රසිද්ධිය කියන ඕන කෙනෙකුට මම විවාදයට ආරාධනා කරනවා එන්න සාකච්ඡා කරන්න අපේ රට දියුණු කරන්න නම් අපේ රටේ ජාතික සමගිය හදන්නේ නැතුව කොහොමද දියුණු කරන්නේ කියලා එන්න වාදයකට කියලා මම ආරාධනා කරනවා විවෘත විදියට මම ආරාධනා කරනවා ආරාධනාවක් කරනවා එනිසා ඒ ඒ තැනට ගෙනියන්න එපා දැන් මේ රට තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕන රට ආර්ථික වශයෙන් නිසා ඉතාමත් අගාධයට වැටලා තියෙනවා පල්ලෙහාට වැටලා තියෙන අපේ රට ආර්ථික වශයෙන් ගත්තකින් පස්සේ ඉත ණය බර ණය අරගෙන ඒව ගෙවා ගන්න බැරුව හිරවල දැන් මේ චීනට උකස් වෙන්න යනවා ඉන්දියාවට උකස් වෙන්න යනවා තව තව මේ ලෝකේ රටවල් වලට උකස් වෙන්න යනවා මේ රට ඉතින් මේ රටේ ජනතාව ඉතාමත් අභාග්‍ය සම්පන්න තැනක තියෙන මේ මේ මෙතනින් මේ රට ගොඩනගන්න ඕන අලුත් මහවතකට අලුත් පාරකට අපේ රට හරවන්න ඕන අපේ රටේ සියලු ජනතාව එතනදී ජාති ભેද පැත්තකින් තියලා පක්ෂ ભેද පැත්තකින් තියලා රටට ආදරය කරන හැම කෙනෙක්ම ඒ සඳහා ඉදිරිපත් වෙලා කටයුතු කරන්න ඕන එහෙම ඉදිරිපත් වෙලා කටයුතු කරේ නැත්නම් අපේ රටට අනාගතයක් නැහැ අපේ දරුවන්ට අනාගතයක් නැති වෙනවා මහා විනාශයකට දැන් ඉන්න මේ පාලකයෝ මේ රට ගෙනියන්නේ දැන් මේ උකස් කරන්න යන්නේ රට යටත් කරන්න යන්නේ දැන් මේ යන විදියට ගියාම මේ ආර්ථික වශයෙන් ඉතාමත් ආර්ථික වශයෙන් තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරි තැනට පත් වුණා අපි කල්පනා කරලා බලන්න අපේ ගමේ රටේ ඉන්න මිනිස්සෙක් තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණාම පත් ඉඩම් සින්න වෙනවා බැංකු වලට නේද අන්න ඒ වගේ තත්ත්වයකට අපේ රට දැන් මේ සින්න වෙන තත්ත්වයට පත් වෙලා තියෙන එක තේරුම් ගන්න බුද්ධිමත් අපේ රටේ හැම ජනතාවක් වෙන නිසා දැන් මේ එක එක්කෙනා එලියට අවිල්ල මේ අවසන ජාතිවාදයට වැටෙන්න එපා මේ ජාතිවාදයට වැටෙන්න එපා මේක මේ සිංහල දෙමළ මුස්ලිම් ජාතික සමගිය හදන්න ඕන අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ එකයි අපේ දරුවෝ ඔක්කොටම ඉගෙන ගන්න තියෙන ප්‍රශ්නේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම දුප්පත් මිනිසුන්ගේ දෙමව්පියන්ගේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ එකයි ටැබ් එකක් නැත්තම් ලැප්ටොප් එකක් නැත්තම් ෆෝන් එකක් නැත්තම් වයිෆයි නැත්තම් ඒ අපේ ඔක්කොම දරුවන්ට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම දරුවන්ට ඔක්කොම දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නේ එකයි කියලා තේරුම් ගන්න ඕන එහෙම නැතුව මේ සිංහල මිනිසුන්ට වයිෆයි නැත්තම් සිංහල මිනිසුන්ට වයිෆයි තියෙන අපිට නෑ එහෙම එකක් නෑ සිංහල දෙමළ මුස්ලිම් අපේ රට දුප්පත් මිනිසු කාටවත් ඔය ඈත පිටිසරවල දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය කරන ඒ පහසුකම නෑ ෆෝන් එක ගන්න අවශ්‍ය කරන මිල මුදල නෑ හරි අමාරු මිනිසු කාලා ජීවත් වෙන්න තියෙන නිසා ඒක අපි ඔක්කොටම සමානයි ඒක සිංහල දෙමළ මුස්ලිම් අපේ රටේ උපන් සියලු ජනතාවට සමානයි ඒ නිසා අපි අතර මේ අසමානතාවයක් හදන්න හදනවා තත්ත්වවාදයක් මම අපාන්න හදනවා එනිසා වට අහුවෙන්න පත තත්ත්වවාදයක් ඕන යාලට තත්ත්වවාදේ කරගන්න දෙමු ගම්වල ඉන්න කිසිම ගම්වල ජීවත් වෙන කිසිම මුස්ලිම් මිනිසෙක් අපේ දෙමළ මිනිසෙක් අපේ සිංහල මිනිසෙක් අපි ඔක්කොම සහෝදරයෝ අපි මේ රටේ උපන් මිනිසු අපි ඔක්කොම සාමයට කැමති අපි ඔක්කොම ආදරයට කැමති අපි ඔක්කොම දයාවට කැමති අපිට ගහ වරා ගන්න ඕනේ ඒ නිසා අපි උපන් භූමේ අපිට සාමයෙන් සමගින් ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය ඒ දේශ පාලන පරිසරය අපි නිර්මාණය කරගන්න ඕනේ